කතන්දරය අහන් හිටපු කවුද අශ්විනි කියනවා එකපාරටම that's amazing that's amazing amazing කියන්නේ පුදුමයිනේ ඒක මාර පුදුමයිනේ මේ නොකිය කියන්නේ ඇයි ලිදේ වතුර හිඳෙන්නේ ඒක මාර පුදුමයිනේ ඊට පස්සේ අහනවා what else did you do what else what කියන්නේ මොනවද else කියන්නේ තව තව මොනවද what else තව මොනවද did you do did you do did කියන මා ඉස්සරහ කිව්වා අපි අද කාලේ කරපු දේ ගැන කතා කරන්න තමයි මේ දාන්නේ did you do do කියන්නේ කරනවා කියන එක එතකොට did කියන එක මුල දාපුවම did you do කියන්නේ ඔයා කරනවා නෙමෙයි ඔයා කරේ නා අහනවා what else තව මොනවද did you do ඔයා කරේ ඊට පස්සේ බයශ්වරි කියනවා well we swam in the sea and played sadugudu with friends මෙයා ඔන්න කරපු තව දෙයක් කියනවා we swam swam කියන එක ඔයාලා තිනවා swim කියන ක්‍රියාපදයේ අතීත කාල ක්‍රියාපදයේ swim කියන්නේ පිනනවා swam කියන්නේ නම් පිනුව. එනම් මෙයාලා කරපු තව දෙයක් තමයි we swam. අපි පිනවලු in the sea. අපි මුහුද පිනුව. ඒ වගේම තමයි and played sadugudu with friends. මෙතනදී කියනවා මේ ක්‍රීඩාව නමක් sadugudu කියලා. අපිට එච්චර අහලා පුදු නමක් නෙමෙයි. නමුත් මේක යාපනයේ ප්‍රදේශයේ බොහෝ පුදුලි විසින් සිදු කරන කුඩා ළමුන් විසින් සිදු කරන ක්‍රීඩාවක් කියලා අපිට ඉස්සරහින් තව විස්තර කරනවා. And played sadugudu. ඒ වගේම sadugudu ක්‍රීඩාව කරා ලෝකායකද with friends යාළුවොත් එක්ක. ඊට පස්සේ අශ්විනි අහන ප්‍රශ්නයක් දැන් අර අපිට තියෙන ප්‍රශ්නේ මේ දැන් අශ්විනිට තියෙන්නේ. මොකද ප්‍රශ්නේ අපු වල මොකද කියන්නේ කියලා. What is sadugudu? මොකක්දනේ sadugudu කියලා කියන්නේ? මම අහලා නැහැ. මොකක්ද එනවා? එකයි මෙහන්. හරි. මහේශ්වරි කියනවා it is a game similar to well. ඔන්න දැන් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මේ මොන වගේ ක්‍රීඩාවක්ද කියන එක. It is a game ඒක ක්‍රීඩාවක් it is a game මේක ක්‍රීඩාවක් මොන ක්‍රීඩාවක්ද similar to similar කියන්නේ සමාන similar කියන්නේ සමාන similar to මොකේද LA LA කියන ක්‍රීඩාවට සමාන අපි LA ක්‍රීඩා කරනවානේ නේද අපි LA ක්‍රීඩා කරනවා නේද බෝලේ දානවා අපි ගහනවා අපි LA ක්‍රීඩාව ගන්නවා එතකොට අපි සදුගුඩු කියන එක දන්නේ නැතුව මාර දැන් මෙයා මෙතනදි විස්තර කරනවා අපි අර LA ගහන්නේ යන්නේ ඒ වගේ ඊට සමාන ක්‍රීඩාවක් තමයි මේ සදුගුඩු කියන්නේ හැබැයි ඔන්න වෙනස තමයි අපි LA ක්‍රීඩාවයි මේ සදුගුඩු කියන එක අතර වෙනස ඔන්න ඊළඟට යා කියනවා but you hit the ball හැබැයි මෙතනදී you hit කියන ගහනවා you hit ඔයා ගහනවලු the ball ඔයා බෝලට ගහන්නේ with your hand දැන් සාමාන්‍යයෙන් අපි නම් අතින් නෙමෙයිනේ ගහන්නේ බෝලට එල්ල ගහද්දි නමුත් මේ සදුගුඩු කියන ක්‍රීඩාවේ බෝලට දාලා අතින්මයි ගහන්නේ ගහලා තමයි මෙහෙම දුවන්නේ වටේ නේද ලකුණු දුවන්න බෑ ඒතර මෙයා කියනවා but you hit the ball with your hand ඔයා අතින් තමයි බෝලට ගහන්න ඕනේ. ඒක තමයි මේ එල්ල කියන එකයි මේකේ අතර වෙනස. එල්ල කීඩා වගේම තමයි. හරි. ඊට පස්සේ අශ්විනි කියනවා let's play it sometime. අනේ අපි ටිකක් සෙල්ලම් කරමු එහෙනම් ඒක. Right. ඊට පස්සේ අශ්විනි අහන ප්‍රශ්නය did your grandmother prepare any special dishes or food for you? අහන ප්‍රශ්නය did your grandmother ඔයාගේ ආච්චි prepare any special prepare කියන එකේ තේරුම තමයි සකස් කරන හදනවා කියන එක. නමුත් මෙතන වර්තමාන කාල සිද්ධියක් නෙමෙයි. මම කලිනුත් කිව්වා did කියන එක දාපු ගම වාක්‍යයක ඒක අතද කරනවා. එහෙනම් මේ වාක්‍ය පටන් ගන්න දිමේ did කියලා තමයි පටන් ගන්න. එහෙනම් did කියන එකේ අදහස් කරන්නේ මේ ක්‍රියාව දැන් කරන එකක් ගැන නෙමෙයි අතීතයේ කරපු දෙයක්. එහෙනම් අහනවා did your grandmother ඔයාගේ ආච්චි prepare හැදුවේ නැද්ද? හදන්න නැද්ද? මේ හැදුවේ නැද්ද? අතීත කාලෙ වෙන්න බෑ. හැදුවේ නැද්ද? any special dishes or food for you? ආයේ ආච්චි මේ මොනවද විශේෂ කෑමක් කියම හැදුවේ නැද්ද? ඊට පස්සේ මහේශ්වර කියනවා yes ඔව් ඔව් හැදුවේ හැදුවා ඔව් හැදුවා මොනවද හදලා තියන්නේ she prepared ආයේ හැදුවලු පණවුම් පාලා පැණියාරම් අපිට තවත් සුබුරුදු නෙමේ ඉච්චර නුපුරුදු වචනයක් මොකද අර සදෝඩු කියන ක්‍රීඩාව වගේම තමයි මේ යාපනයේ කියන ප්‍රදේශයේ තියෙන තරම් පැණිරස කෑමක් තමයි මෙන්න මේ පැණියාරම් කියන මේ ආහාරය ඊට පස්සේ දැන් ඒකත් අපිට හුරු නෑනේ මේක නමත් අපිට අහලා ඉච්චර පුරුදු නෑ නමුත් මේක රස කැවිලි වර්ගයක් අපි මුන් කෑම මතරස් කනවා වගේ අතර මේ පැණිරස කෑම වර්ගයක් තමයි ඊට පස්සේ මෙයා එක පොඩ්ඩක් පැහැදිලි කරනවා it is a sweet meat ඒක sweet meat එක sweet meat කියන්නේ සාමාන්‍යයෙන් පැණිරස කියන තේරුම එහෙනම් ඒක පැණිරස කෑමලු made of කියන එකේ තේරුම තමයි made of කියන්නේ සාදන ලද එහෙනම් මොනවලින් සාදන ලද ඔන්න බලන්න එහා පැත්තේ made of එකට එහා පැත්තේ දිනවා මොනවද මොනවලින්ද ඒක හදන්නේ කියලා ඔන්න පළවෙනි දේ තමයි wheat flour wheat flour wheat කියන්නේ తిరుగు වල flour කියන්නේ පිටි වල එහෙනම් wheat flour කියන්නේ తిరుగు පිටි එහෙනම් මේක හදන්නේ එකක් తిరుగు පිටි දෙවෙනි එක palmyra juice palmyra කියනවා අපි තල් ගසට නේ palmyra කියන තල් ගස එහෙනම් palmyra juice කියන්නේ small නම් තල් ගසෙ දින usual නැත්නම් small එක ඉස්මය දා ගන්නවා දෙවෙනි එක තුන්වෙනි එක තමයි තුන්වෙනි එක and sugar ඊළඟට අපි දන්නවා sugar කියන්නේ සීනි එහෙනම් මේක తిరుగు පිටි ඊළඟට
තල්ගසේ තියෙන හිස්ම ඒ වගේම සීනි මෙන්න මේ තුනේ යොදාගෙන තමයි මේ පෙරණස ආහාරය මේ පැණියාරම් කියන ආහාරය හදන්නේ හරි ඔය විදිහට තමයි මහේශ්වරි එයාගේ ආච්චියාට හදලා දුන්න කෑම පිළිබඳ විස්තර කරන්නේ එතනින් මේ පාඩම අවසන් වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා ක්‍රියාකාරකම් කීපයක් කරන්න හරි ඊළඟට මේ පාඩමේ ඇක්ටිවිටි 1 කියන කැරතේ කියන්නේ ක්‍රියාකාරකම් අංකික කියන කැරතේ ප්‍රශ්න හතරක් අහලා තිනවා හරිම සරල ප්‍රශ්න හතරක් දැන් ඔයාලට පාඩම මොන දැන් තේරෙන්නේ නැති මොකද්ද මේ සිද්ධිය කියලා මේගොල්ලෝ මේ යාපනයේ ගිය චාරිකා යාපනයේ ආචියෝ බලන කී සිද්ධිය ගැන කතා කරනවා එතකොට ඒ හරහා ප්‍රශ්න හතරක් අහලා තිනවා පළවෙනි ප්‍රශ්න මම ප්‍රශ්න කීපය පැහැදිලි කරලා දෙන්නම් කෙටියෙන් පළවෙනි ප්‍රශ්න තමයි who gave maheshwari the pendant who gave who කියන එක අපි දන්නවා මීට කලින් මම කියලා දෙනවා who කියන්නේ කවුද කියන අර්ථය එහෙනම් who gave gave කියන්නේ give කියන ක්‍රියාපදයේ අර්ථ කාලේ give කියන්නේ දෙනවා එහෙනම් gave කියන්නේ දුන්නා එහෙනම් who gave කියන කවුද දුන්නේ කවුද දුන්නේ මහේශ්වරී යන කවුද මහේශ්වරීට දුන්නේ the pendant ආ pendant එක මහේශ්වරීට දුන්නේ කවුද කියලා යහන්නේ මේ පාඩමේ මුල හරියම කියනවා ආ pendant එක දැකලා එක පාට ප්‍රශ්නයක් ආදියා කියනවා කවුද දුන්නේ කියලා ඒක හොයාගන්න පුළුවන් කියලා මම හිතනවා දෙවනික තමයි how did maheshwari's family go to jaffna how කියන්නේ කොහමද did maheshwari's family maheshwariගේ පවුල කට්ටිය කොහමද go to jaffna go to jaffna කියන්නේ යාපනයට යනවා නෙමෙයි ඒතර go කියන්නේ මගේ පටන් ගද්දිම වට පේනකේ how එකට පස්සේ did කියලා වචනයක් තියෙනවා මම කිව්වා did දාන්නේ අතීතයේ කරපු දෙයක් ගැන කියන්නේ එහෙනම් go to jaffna කියන්නේ යාපනයට යනවා නෙමෙයි යාපනයට ගියේ එහෙනම් how did maheshwari family go to jaffna කියන්නේ කොහමද යාපනයට ගියේ මහේශ්වරිගේ පවුලේ කට්ටිය කොහොමද ගියේ දැන් මේකේ වාට පාඩම් මතක නම් මේකේ මේගොල්ලෝ බස් එකෙන් කෝච්චිය එක ස්ථාන දක්වා ගියා එතන සිට ගියා බස් එකෙන් පාර මතක ඇති අන්නේ දෙක ලියන්න ඕනේ කොහොමද ගියේ කියන එක ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගන්නවා what were the places they visited in jaffna what කියන්නේ මොකක්ද නැත්තම් මොනවද මොනවද කියලා අහනවා the places කියන ස්ථාන මොනවද ස්ථාන they visited in jaffna ඒගොල්ලෝ visit කරා කියන්නේ බලන්න ගියේ නැත්තම් නරඹන්න ගියේ නැත්තම් නරඹපු ඒගොල්ලෝ නරඹපු ස්ථාන මොනවද in jaffna කොහෙද in jaffna යාපනයේදී ඒගොල්ලෝ බලන්න ගිය ස්ථාන මොනවද ස්ථාන තුනක් විතර වගේ සඳහන් වෙනවා මතකයි ඇටියට අන්න ඒක කොහෙලා ලියන්න ඕනේ ඒකත් හරිය ලේසි ප්‍රශ්නයක් අවසාන එක did maheshwari's grandmother make any sweet meats for her අපුදේ මතක තියාගන්න දෙයක් තියෙනවා මේකේ මේ did කියන එකෙන් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්න. මම කිව්වා කනෝ did කියන එකෙන් අදහස් කරන්නේ පළවෙනි කාරණය තමයි අතීත කාලේ සිද්ධිය ගැන කියන්නේ අතීතයේ වෙච්ච දෙයක් ගැන. ඒ වගේම තමයි මතක තියාගන්න ප්‍රශ්නයක් did කියන වචනේ පටන් ගත්තොත් did කියන එකෙන් පටන් ගත්තොත් ඒකේ උත්තරයට අනිවාර්යෙන්ම එන්නේ yes හරි no හරි කියලා. yes හරි no හරි කියන්නේ ඔව්ද නැද්ද කියන එකනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එම මේ ප්‍රශ්නේ පටන් ගද්දිම did කියලා තියනවා නම් එතනින් එහාට මේ ප්‍රශ්නේ ගලා යනවා ඉස්සරහට did එකෙන් පස්සේ යවන ප්‍රශ්න තව දිගට එහෙනම් නොකිය අහන්නේ මෙන්න මේ කියන ඔය ප්‍රශ්නට අදාළ සිද්ධිය ඔව්ද නැද්ද එහෙමද නැද්ද කියන එක අහන්නේ අපි බලමු මොකද්ද මේක ඔව්ද නැද්ද කියලා අහන මොකද්ද මේ ප්‍රශ්නේ අපි බලමු did maheshwari's grandmother maheshwariගේ ආච්චි make any sweet meats make any sweet meats ඒ කියන්නේ මොනවා හරි පැණි රස කෑම හැදුවද කියලා අහනවා මහේශ්වරගේ ආච්චි for her evening ආදකර මං කිව්වා එතකොට මේ ප්‍රශ්نين අහන්නේ මෙන්න මේ කියන දේ කළාද නැද්ද ඕද නැද්ද මහේශ්වරිගේ ආච්චි එයා වෙනුවෙන් පැණි රස මොනවද කෑම හැදුවද නැද්ද හැදුවද කියලා තමයි අහන්නේ හැදුවද එහෙනම් උත්තරේ හැදුවා නම් yes කියලා එන්න ඕනේ නැත්තම් no කියලා එන්න ඕනේ එතකොට did එකෙන් පටන් ගත්තා අපි අනිවාර්යයෙන්ම yes no කියන උත්තරය තමයි මෙතෙන් පාවිච්චි කරන්න ඕනේ හරි එතකොට පළවෙනි ඇක්ටිවිටි එකේ ওই විදිහට ප්‍රශ්න හතරක් තියෙනවා ඊළඟට ඇක්ටිවිටි 2 නැත්තම් ක්‍රියාකාරකම් අංක 2 මෙන්න මේ ක්‍රියාකාරකමේ වර පේන වැඩි ප්‍රශ්න තියෙනවා find the past tense forms of these verbs from the role play find the past tense forms find කියන්නේ හොයන්නලු past tense form කියන්නේ අතීත කාල ස්වරූපය මොකේද කාල ස්වරූපයද of these verbs these කියන්නේ මේව verbs කියන්නේ ක්‍රියාපද මේ යටි දීලා දෙනවා කොටුවක් අද දීලා දෙනවා ක්‍රියාපදයට මෙන්න මේ දීලා තියෙන ක්‍රියාපදයට දීලා තියෙන වර්තමාන කාල ස්වරූපය කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදය තමයි දීලා තියෙන්නේ. ඒකට ඔයාට කියනවා find හොයන්නලු මෙන්න මේ දීලා තියෙන ක්‍රියාපදයට අතීත කාල ස්වරූපය වල ලියන්නලු. එතකොට ඒක හොයන්නේ කොහෙන්ද? From the role play. අර දීලා තියෙන පාඩමේ මේකේ අතීත කාල ස්වරූප ටික ඇති. මම මතකයි තිබ්බ මෙයාටම තිබ්බ. පළවෙනි එක තමයි give. give කියන්නේ ලබා දෙනවා කියන අර්ථය. එහෙනම් ලබා දුන්නා කියන අර්ථය
පාඩමේ ඇති give එක ඇද්ද කාලා ලබා දුන්නා කියන අර්ථය ඒක වල ලියන්න ඕන දෙවෙනි එක visit visit කියන්නේ නරඹනවා කියන එක එනවා නරඹුවා කියන අතීත කාල අර්ථය පාඩමේ ඇති visit එක ඇද්ද කාලා එක වල ලියන්න තුන්වෙනි එක go go කියන්නේ යනවා ඒ වගේම මේකේ අතීත කාලෙක ඇති ගියා කියන අර්ථය ඒක වල ලියන්න හතරවෙනි එක තමයි take take කියන්නේ ගන්නවා එතකොට ගත්තා කියන අර්ථය තියෙන අතීත කාල ක්‍රියාපදයේ ඇති ඊළඟ තමයි පස්වෙනි එක do number 5 do do කියන කරනවා කියන එක එහෙනම් මේකේ අතීත කාලෙක කළා කියන අර්ථය एक ऐसी पढ़ा में हाय वे निको स्विम स्विम के ने पीना है ना पीन हुआ के नाते पहाड़ों ने पढ़ा में हफ्ते निको प्ले प्ले किया ने सिल्ला करना कीड़ा करना है ना कीड़ा कला के नाते एक आधा लिंगित वचन होया करना ने अर्थ का क्या बात है आवश्यक निको मेक मेक के नहा देना नाता सकास करना है ना सकास कला के नाते सिंगल इंग्लिश क्रियापद पाड़ में होया करना मे क्रियापद अटक तीन मे क्रियापद अटे अतीत कल स्वरूप होया कर लू मे पाड़ में केवल एक एक्टिविटी टू एक तीन හරි ඊළඟට ඇක්ටිවිටි 3 එකෙන් තුන්වෙනි අභ්‍යාසය දීලා තිනවා ඔයාලට හිස්තම් පුරවන්න වාක්‍ය පහක හිස්තම් පුරවන්න වාක්‍ය පහේම ක්‍රියාපදය තමයි හිස්තන විදියට ඔයාලට දීලා තියෙන්නේ ඒක ක්‍රියාපදය වල තමයි හිස්තනේ පුරවන්න තියෙන්නේ ඒක ගුරුවරයාට අහුම්කම් දීලා තමයි ඔයාලට පුරවන්න කියලා තියෙන්නේ listen to your teacher and fill in the blanks ඒ නිසා මම ඔයාලට පුංචි උදව්වක් කරනවා ඒ කියන්නේ මගේ පැත්තෙන් වෙන ඕන දේ මම කියලා දෙනවා මෙන්න මෙහෙම වෙන්නේ මම ඔයාලට උදව්වක් විදියට මේ හිතම් පහට එන්න ඕන වචන මේක මම හිතන්නේ මගේ උදව්වක් අවශ්‍ය නැහැ වට පාඩම කියවල මේ පහම හොයාගන්න පුළුවන් මොකද මේ පාඩමේ දීලා තියෙන වචනම තමයි මේ වාක්‍යම තමයි මේ දීලා තියෙන්නේ ඒ කියන වචන ටික තමයි මෙතන ඉල්ලන්නේ නමුත් ඔයාලට තවදුරටත් පහසු වෙන්න මම දීලා තියෙනවා මේ හිතම් පහට එන්න ඕනේ වචන පහමන් දීලා තියෙනවා එකක් prepared අනිත් එක visited ඊළඟ played ඊළඟ visited ඊළඟ took වට වෙනවද visited visited කියලා දෙපාරක් තියෙනවා මොකද මේ වාක්‍ය පහේ හිතම් පහට visited visited කියලා දෙකෙන් දෙකට එන්න ඕන ඒ නිසා මේ මේ වාක්‍ය පහ හිස්තම් ප්‍රවදී මෙන්න මේ වචන පහ තමයි එන්න ඕනේ අය හොඳට නැවත පාඩම බලන්න පාඩම කියවලා බලන්න මේ වචන පහෙන් කොහොමද එන්නේ කියලා මෙන්න මේ අභ්‍යාස තුනම ඇක්ටිවිටි 1 2 3 තුනම කරන්න ඕනේ මේ අභ්‍යාස තුන කරලා